භාෂා අධ්‍යනංශය ලංකාවේ විදේශ භාෂා උගන්වන විශ්වවිද්‍යාලවල පිහිටි දෙපාර්තමේන්තු අතරේ එකම දෙපාර්තමේන්තුව විදිහට සලකන්නට පුළුවන් විදේශ භාෂා විශාල සංඛ්‍යාවක් භාෂා අධ්‍යාපනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන. අද වෙනකොට නූතන භාෂා අධ්‍යනංශයේ ප්‍රධාන භාෂා විෂයන් හයක් ඉගැන්වෙනවා. චීන භාෂාව, ප්‍රංශ භාෂාව, ජර්මන් භාෂාව, ජපන් භාෂාව, කොරියන් භාෂාව සහ රුසියන් භාෂාව. මෙම භාෂා ප්‍රධාන වශයෙන් සාමාන්‍ය උපාධි පාඨමාලාවලටත් විශේෂ උපාධි පාඨමාලාවලටත් පිරිනමනවා. ඊට අමතරව සහතික පත්‍ර පාඨමාලා වශයෙන් ඉතාලියන් භාෂාව, ස්පාඤ්ඤ භාෂාව සහ අරාබි භාෂාව ඇතුළුව චීන භාෂාව, ජපන් භාෂාව, කොරියන් භාෂාව, රුසියන් භාෂාව, ප්‍රංශ භාෂාව ඇතුළු සියලුම භාෂාවල සහතික පත්‍ර පාඨමාලාව පවත්වාගෙන යන ලබනවා. එය සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයේ ඕනෑම පිටයක ශිෂ්‍යන්ට හැදෑරීමට පුළුවන්කම තියෙනවා කිසිම පූර්ව සුදුසුකමකින් තොරවම. ඒ වගේම මෙම පාඨමාලාවන් වලට අමතරව බාහිර ශිෂ්‍යයන් සඳහා අපි පශ්චාත් උපාධි පාඨමාලා හඳුන්වා දී තිබෙනවා ප්‍රධාන විෂයන් 6. ඒ ආකාරයට අපේ අධ්‍යන කටයුතු මූලික වශයෙන්ම භාෂාව කතා කිරීම හා සංස්කෘතිය සමග සහජීවනය එම සංස්කෘතිය හඳුනාගෙන එම සංස්කෘතිය අනුව කටයුතු කිරීම කියලා කියන කාරණාවට මුල් තැන දීලා භාෂා ශක්්‍යතාවය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ප්‍රධානතම අපේ භාෂා අධ්‍යනංශයේ තියෙන විශේෂ වැදගත්කම තමයි මෙම භාෂා අධ්‍යනංශයේ ඉගෙන ගන්නා ශිෂ්‍යවන් හෝ ශිෂ්‍යයන් රැකියා වෙළඳපොළේදී එම භාෂා භාවිත කරමින් ඒ අයට සුදුසු ඉතාමත් රැකියා වෙළඳපොළට නවීන රැකියා වෙළඳපොළට අවශ්‍ය කරන ශක්්‍යතාවයන් විශාල ප්‍රමාණයක් අපි විසින් ගොඩනගනු ලබනවා. එම නිසා අපෙන් සමත්ත වෙලා යන පිට වෙලා යන අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල වශයෙන් විශාල වැටුප්වලට ඉතාම හොඳ ඉල්ලුමකට පාත්‍ර වෙලා තිනවා ලංකාව පුරාත්. ඒ වගේම අන්තර්ජාතික මට්ටමේ ජාත්‍යන්තර තලයේදී පවා අපේ එකම අභිප්‍රාය හොඳ භාෂා දැනුමක්, හොඳ සංස්කෘතික අවබෝධයක් සහිතව අපේ රැකියා වෙළඳපොළ සඳහා සුදුසු පරාද නොවන හොඳ ශිෂ්‍ය කණ්ඩායමක් ඉදිරිපත් කිරීමයි. කැලණි විශ්වවිද්‍යාලයේ චීන භාෂාව උගන්වන්න පටන් අරන් මේ වෙනකොට අවුරුදු 50කට ආසන්න වෙනවා. 1970 තමයි විදේශීය භාෂාවක් හැටියට චීන භාෂාව උගන්වන්න මේ විශ්වවිද්‍යාලය ආරම්භ කරලා තියෙන. එතකොට විද්‍යාලංකාර මණ්ඩපය යන නමින් තමයි හඳුන්වලා තිබෙන්නේ. ඒ ආරම්භයේදී අවුරුදු 2ක සහතික පත්‍ර පාඨමාලාවක් හැටියට තමයි පවත්වලා තියෙන්නේ. ඉන් අනතුරුව 2000 වගේ වෙනකොට, ඒ කියන්නේ 1993න් පස්සේ මේ විෂය හඳුන්වලා දීලා තිබෙනවා සාමාන්‍ය උපාධි විෂය ධාරාවට. සාමාන්‍ය උපාධියේහි එක විෂයක් හැටියට චීන භාෂාව ආරම්භ කරලා, ඉන් අනතුරුව 2012දී තමයි විශේෂ උපාධි පාඨමාලාව ආරම්භ කළේ චීන භාෂාවෙන්. ඒතකොට දැන් මේ වෙනකොට අවුරුදු 50ක චීන භාෂාව ඉගැන්වීම පිළිබඳව අප දන්න තරමින් දකුණු ආසියාවේ එකම විශ්වවිද්‍යාලය තමයි කැලණි විශ්වවිද්‍යාලය ලිඛිත ඉතිහාසයක් තියෙන. ඒ කාලය තුළ ලංකාවට අවශ්‍ය කරන ශ්‍රම බලකාය තුළ චීන භාෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා
විශාල දායකත්වයක් කැලණි විශ්වවිද්‍යාලයෙන් ලබා දීලා තිබෙනවා. අද දිනකට කැලණි විශ්වවිද්‍යාල චීන භාෂා ඒකකය නමට පත් වෙලා කැලණි විශ්වවිද්‍යාල චීන භාෂා ඒකකය මගින් විද්‍යාර්ථීන් 600කට අධික ප්‍රමාණයකට චීන භාෂාව ලබා දීමට කටයුතු සිදු කරමින් පවතිනවා. නූතන භාෂා අංශයේ තිබෙන ඉතාමත්ම ජව සම්පන්න ඒකකයක් හැටියට මෙම චීන භාෂා ඒකකය හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන් සඳහන් කරන්න තියෙනවා අපේ කැලණි විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ දැනට ලංකාවේ සිටින ඉහළම සුදුසුකම් ලැබපු චීන භාෂාව පිළිබඳ ආචාර්යවරු තුන් දෙනෙක් ඉන්නවා. ඒ තිදෙනාම මේ වෙන විට ආචාර්ය උපාධි ලබලා මේ විෂය සංවර්ධනය කිරීම සඳහා අපකප වෙලා කටයුතු කරනවා. ඒ වගේම අපේ අධ්‍යයන අංශයේ නූතන භාෂා අධ්‍යයන අංශයේහි චීන භාෂා ඒකකය මගින් එහි ආචාර්යවරුන්ගේ පර්යේෂණ ඇසුරෙන් විශාල පොත්පත් ප්‍රමාණයකුත් මේ වෙන විට ලියවිලා තිබෙනවා. ඒ නිසාම සමහර ඉගැන්වීම සඳහා භාවිත කරන පොත්පත් අපේ විශ්වවිද්‍යාලයේ අපේ ආචාර්යවරු විසින්ම නිර්මාණය කරපු පොත්පත් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබුවත් කිසිදු අවස්ථාවක රැකියාවක් ලබා ගන්නට අපහසුයක් නැතිව මේ භාෂාව නිසා ඉදිරියට යන විද්‍යාර්ථීන්ගේ ප්‍රමාණයත් ඉතා විශාලයි කියලා සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. මේ වෙනකොට චීන භාෂාව ඉගෙනගත්ත ඉතාමත්ම දක්ෂතම විද්‍යාර්ථීන් විශ්වවිද්‍යාලයෙන් එළියට යනකොටම හොඳ රස්සාවල් ඒගොල්ලන්ට ලැබෙනවා. සමහර විට අපේ අධ්‍යන කාර්ය මණ්ඩලයට පවා අපිට බඳවා ගැනීමට අපහසු තත්ත්වයක් තියෙනවා. ඒ වගේම කැලණි විශ්වවිද්‍යාලයේ චීන භාෂා ප්‍රවර්ධනයේදී නූතන භාෂාංශයේ චීන භාෂා ඒකකය වගේම කොන්ෆියුසියස් ආයතනයත් ඒ වගේම මේ භාෂා ප්‍රවර්ධනය සඳහා කටයුතු කරනවා. කොන්ෆියුසියස් ආයතනය ආරම්භ කළේ ගිවිසුම් අත්සන්කලේ 2006දී 2007 ඉඳන් අද වනතුරු ලංකාවේ චීන භාෂාව ප්‍රවර්ධනයටත් කැලණි විශ්වවිද්‍යාලයේ චීන භාෂා ප්‍රවර්ධනයටත් කොන්ෆියුසියස් ආයතනය දායකත්වය දක්වනවා. ඊළඟට ලංකාවේ විවිධ රාජ්‍ය ආයතනවලට ඉහළම දායකත්වයක් ලබා දෙන ඒකකයක් හැටියට කැලණි විශ්වවිද්‍යාලයේ නූතන භාෂාංශයේ චීන භාෂා ඒකකය අපිට හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා. ජාතික අධ්‍යාපන ආයතනයට ඒ වගේම විභාග දෙපාර්තමේන්තුවට ඊට අමතරව අනෙකුත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ඒ වගේම නීති ක්ෂේත්‍රයේ අධිකරණ අමාත්‍යාංශයට විවිධාකාරයෙන් සහයෝගය ලබා දෙන ආයතනයක් වශයෙන් අපිට කැලණි විශ්වවිද්‍යාලයේ නූතන භාෂාංශයේ චීන භාෂා ඒකකය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ අතින් බැලුවහම ලංකාවේ චීන භාෂා ප්‍රවර්ධනයට අවුරුදු 50ක දායකත්වය නිසා තමයි අද අනෙකුත් විශ්වවිද්‍යාලවල චීන භාෂාව පැතිරිලා තිබෙන්නේ. උදාහරණයක් හැටියට සඳහන් කළොත් බොහෝ පසු කාලයකදී තමයි ඔය අනෙකුත් විවිධ විශ්වවිද්‍යාලවල චීන භාෂාව ඉගැන්වීම ආරම්භ කළේ. ඒ වෙන විට කැලණි විශ්වවිද්‍යාලයේ චීන භාෂා මට්ටම ඉහළ මට්ටමක තිබිච්ච නිසා අද ජාත්‍යන්තර මට්ටමට අපේ චීන භාෂා අධ්‍යයනය උසස් තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේ වෙන විට සමහර පාඨමාලාවල අපි චීන භාෂාවෙන්මයි චීන භාෂාව මුලින්දම උගන්වනු ලබන්නේ, විශේෂයෙන්ම විශේෂ උපාධි පාඨමාලාව. ඉතින් ඒ අතින් බැලුවහම අපේ රටට අවශ්‍ය කරන මනා දක්ෂ ඒ වගේම කුසලතාවයන්ගෙන් පිරිපුන් ශිෂ්‍ය පිරිසක් වශයෙන් විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන ඉන්න අනතුරුව සමාජයට වැඩදායී පිරිසක් බවට මේ අපේ නවක විද්‍යාර්ථීන්ව පත් කිරීමේදී අපේ ආයතනය එහෙම නැත්නම් මෙම ඒකකය ඒ අතින් විශිෂ්ට ප්‍රතිඵල ලබා දීලා තිබෙනවා. මේ වගේම තමයි පෞද්ගලික අංශයටත් අපි ඍජුවම දායකත්වය දක්වනවා. නොයෙකුත් පෞද්ගලික ආයතන සෑම වර්ෂයකම උපාධි අවසන් කරන විද්‍යාර්ථීන් චීන විෂය පිළිබඳව ලබා ගැනීම එක්තරා උනන්දුවකින් කටයුතු කරන බව අපි දන්නවා. ලංකාවේ විවිධ ආයතන කිව්වහම පෞද්ගලික ආයතන අතර චීන විසින් ආයෝජනය කරපු යම් යම් ආයතන තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර පාසල් ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයේ අපේ රටේ විවිධ ආයතන මේ හැම එකක්ම අපගේ අලුතින් සමාජයට එන අලුත්ම විද්‍යාර්ථීන් උපාධිය ලබා එන චීන භාෂාව ඉගෙනගත් විද්‍යාර්ථීන් පිළිබඳව බොහොම උනන්දුවකින් කටයුතු කරන බව අපිට පේන තියෙන දෙයක්. අපි අභ්‍යන්තර ශිෂ්‍යයින්ට පාඨමාලා ගණනාවක්ම හඳුන්වා දීලා තිබෙනවා. අපේ පැරණිම පාඨමාලාව තමයි සහතික පත්‍ර පාඨමාලාව චීන භාෂාව. අවුරුදු දෙකක් චීන භාෂාව ඉගෙන ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරික ඕනම විද්‍යාර්ථියෙකුට. ඊළඟට අපේගේ දෙවෙනි පාඨමාලාව විශේෂයෙන්ම සාමාන්‍ය උපාධි පාඨමාලාව ඕනම විෂය දෙකක් කරන විද්‍යාර්ථියෙකුට චීන භාෂාව බොහෝ දුරට ඉගෙන ගැනීමේ හැකියාව එයින් අපි ලබා දීලා තිබෙනවා. ඊළඟට අපේ විශේෂ උපාධි පාඨමාලාව චීන භාෂාව විතරක්
තමන් ඉදිරියට ඉගෙන ගන්න කැමති අයට විශේෂ උපාධි පාඨමාලාව අපි හඳුන්වලා දීලා තිබෙනවා. ඊට අමතරව කොන්ෆියුසියස් ආයතනයේ කලින් විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨය යටතේ පිහිටලා තිබෙන්නේ ඒ ආයතනයත් විශ්වවිද්‍යාලීය නොවන චීන භාෂාව ඉගෙන ගන්න කැමති අයට මාස 6 පාඨමාලා තුනක් හඳුන්වලා දීලා තියෙනවා. මූලික චීන ඒ වගේම මධ්‍යම මට්ටමේ චීන සහ උසස් චීන කියන මෙන්න මේ විදිහට. ඊට අමතරව නූතන භාෂාංශයේ චීන අධ්‍යයන කේන්ද්‍රය නමින් ආයතනයක් පිහිටවලා තිබෙනවා. චීනය සහ ලංකාව අතර තිබෙන යම් යම් කරුණු පිළිබඳ අධ්‍යයනය කිරීමේ අධ්‍යයන මධ්‍යස්ථානයක් ඇටියට. ඒ නිසා මේ වෙන විට කැලණි විශ්වවිද්‍යාලයේ නූතන භාෂාංශයේ චීන භාෂා ඒකකය ඉතාමත්ම ක්‍රියාශීලී සක්‍රියව රටේ සංවර්ධනයට දායකත්ව ලබා දෙන ඒ වගේම අපේ රටේ ශ්‍රම බලකායට අවශ්‍යම කරන චීන භාෂා දැනුම සම්පූර්ණ කරලා දෙන පිරිපුන් සමාජයක් බිහි කිරීමේ අරමුණ වෙනුවෙන් කැප වී සිටින බව අපිට සඳහන් කරන්න පුළුවන්. ප්‍රංශ භාෂා අධ්‍යයනංශය ගැන කතා කරනකොට විශේෂයෙන්ම කියව යුතු දෙයක් තමයි ප්‍රංශ භාෂාව දැනට කැලණි විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයනංශයේ යටතේ පැවතුනත් කලින් භාෂා පීඨයේ අස්තත්වයේ පටන් ගන්නකොට දැනට අවුරුදු 50ක පමණ ඉතිහාසයක් අපේ අධ්‍යයනංශයට තියෙනවා. දැනට නූතන භාෂා අධ්‍යයනංශයේ යටතේ ප්‍රංශ භාෂා විෂය ඒකකයට සිසුන් සාමාන්‍යයෙන් වසරකට 110ත් 150ත් ප්‍රමාණයක් ඉන්නවා වසර හතරේම ශිෂ්‍ය සංඛ්‍යාව එකතු කරලා ගත්තොත් එතකොට ගුරුවරුන් ගත්තොත් විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ පුහුණු වීම් ලැබූ ප්‍රංශ රටටම ගොස් Tamange විෂය දැනුම පුළුල් කරගත්තා වූ ආචාර්ය මණ්ඩලයක් අපේ අධ්‍යයනංශයේ සිටිනවා ශිෂ්‍යයන් ගත්තත් සාමාන්‍යයෙන් වසරකට මේ අපේ ඉන්න ශිෂ්‍යයන්ට තියෙනවා සාමාන්‍ය උපාධිය අවුරුදු 3යි විශේෂ වේදී උපාධියට යන්න පුළුවන් ශිෂ්‍යයන්ට අවුරුදු 4 දක්වා නමුත් අපේ සාමාන්‍යයෙන් අපි අපේ විෂය කිරීම සඳහා තෝරාගන්නේ අධ්‍යාපන අධ්‍යන උසස් පෙළ විභාගයෙන් දැනට සමත් වෙච්ච සිසුන්ව සඳහා සිසුන්ව තමයි මේ විෂය ධාරාව සඳහා තෝරාගන්නේ එම තෝරා ගැනීමෙන් පසු ප්‍රථම වර්ෂයෙන් පස්සේ අපි විශේෂ වේදී උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යයන් කැමති නම් ඒකට යොමු කරනවා. එතනදී ශිෂ්‍යයන්ට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඒ කියන්නේ කලා විෂයන් ප්‍රංශ සිනමාව, ප්‍රංශ නවකතා, සාමාන්‍යයෙන් ප්‍රංශ සාහිත්‍ය, ප්‍රංශ කලාව, ඒ කියන්නේ සංගීතය, චිත්‍ර ශිල්පය ඔය වගේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ Tamange විෂය දැනුම ප්‍රගුණ කරගන්න පුළුවන්. අවුරුදු 4 දක්වා විශේෂ වේදී උපාධිය හදාරන සිසුන්ට බොහෝ විට ප්‍රංශ රජයේ අනුග්‍රහය ලැබිලා මේ ශිෂ්‍යත්ව සඳහා පිටත්ව ගොස් තවත් Tamange දැනුම පුළුල් කරගෙන ලංකාවට ඇවිල්ලා ඉගෙනීමේයි එතකොට සංචාරක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් ගැන කියනකොට විශේෂයෙන්ම කියන්න ඕනේ අපේ ශිෂ්‍යයන් බොහෝ ප්‍රමාණයක් රැකියාවල නියුතු වෙලා ඉන්නවා ගුරුවරුන් හැටියට රජයේ පාසල්වල සහ පෞද්ගලික වගේම ජාත්‍යන්තර පාසල්වල සහ විශ්වවිද්‍යාලවල මේ දැනට ශ්‍රී ලංකාවේ තිබෙන සියලුම විශ්වවිද්‍යාලවල අපේ ශිෂ්‍යෝ තමයි ගුරුවරු හැටියට සිටින්නේ කියන්න ඕනේ විශේෂම දෙයක් තමයි දැනට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතුරින් විශේෂ වේදී උපාධිය සඳහා හදාරන්න පුළුවන් එකම විශ්වවිද්‍යාලය කැලණි විශ්වවිද්‍යාලයේ අපේ නූතන භාෂා අධ්‍යයනංශයේ තියෙන ප්‍රංශ භාෂා ඒකකයේ පමණයි. එතකොට ගුරු වෘත්තිය අරුණාම සංචාරක සේවය, තානාපති සේවය ඔය වගේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශිෂ්‍යයන්ට පුළුවන් ශිෂ්‍යයන් යොමු වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මම කියන්න කැමති මම බොහොම ආඩම්බරයෙන් කියන්න කැමති අවුරුද්දකට ශිෂ්‍යයන් ප්‍රමාණයක් 3 වසර හෝ 4 වසර අවසන් කොට පිට වුණාට පස්සේ අපි බොහෝ විට අපිට රැකියා අවස්ථාවන් කියාගෙන මේ රජයේ හෝ සංස්ථා පෞද්ගලික අංශයෙන් අපිට ඉල්ලීම් කරනවා මේ ශිෂ්‍යයන්ව ලබා දෙන්න කියලා. ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසේ පැන්නට පස්සේ අපිට එක ශිෂ්‍යයෙක්වත් රැකියාවක් සඳහා හොයාගන්න බෑ. මොකද ඒ තරමටම ශිෂ්‍යයන්ව ඉතාම උලන්දුවෙන් මේ රැකියාවන් සඳහා තෝරගන්නවා. අපේ ශිෂ්‍යයන්ට ඒ තරම් ලොකු ඉල්ලීමක් තියෙනවා. මං හිතන්නේ ඒකට විශේෂම හේතුවක් තමයි භාෂාව කිරීම සහ ප්‍රංශ භාෂාව කියන භාෂාවට විශේෂ තැනක් තියෙනවා. ඒකෙන් අපි හිතනවා
ශිෂ්‍යයාගේ දැනුම පමණක්ම නෙමෙයි මේ පෞරුෂය වර්ධනය වීමක් පවා සිද්ධ වෙනවා කියලා. ප්‍රංශ භාෂාව ඉගෙන ගන්නවා කියන එක මම කැමතියි කියන්න විශේෂයෙන්ම භාෂාවක් පොතකට පමණක් සීමා වීමක් නෙමෙයි විශේෂ පුළුල් දැනුමක් අපි අනිවාර්යයෙන්ම ශිෂ්‍යයන්ට ලබා දෙනවා. අපේ ශිෂ්‍යයන් ඉන්නවා නවකතා පරිවර්තනය කරන පරිවර්තකයන් හැටියට ප්‍රසිද්ධ වෙලා විදේශගත වෙලා මේ සුදුසුකම් ලබාගෙන මෙහි ආපු කට්ටිය ඉන්නවා සෑම ක්ෂේත්‍රයකම අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දායක වෙලා තියෙනවා එතකොට මට එක ශිෂ්‍යයෙක් ඒ ශිෂ්‍යෙක් දවසක් විශේෂයෙන්ම කිව්වා කැලණි විශ්වවිද්‍යාලේ ප්‍රංශ කරා කියලා කිව්වහම විශේෂ තැනක් තියෙනවා මොකද ඒ ළමයි අනිත් ළමයින්ට වැඩිය ඉදිරියෙන් ඉන්නවා කියලා මේ පෞද්ගලික අංශයේ ඉහළ නිලධාරියෙක් කිව්වයි කියලා ඉතින් අන්න ඒ වගේ අපේ ශිෂ්‍යයන් ගැන මම සෑහෙන ආඩම්බරෙන් කතා කරන්නේ එතකොට මම හිතනවා දැන් ඉස්සරහටත් අපි ප්‍රංශ තානාපති කාර්යාලයේ ප්‍රංශ රජයේ සමග ඉතාම කිට්ටුවෙන් කටයුතු කරගෙන යනවා දැනටත් අපේ ශිෂ්‍යයන් ඉන්නවා මාස 9 හෝ අවුරුද්ද වගේ පශ්චාත් උපාධි සහ උපාධි පාඨමාලා හැදෑරීමේ ප්‍රංශයට යාමට අවස්ථාව තියෙනවා ඉතින් මම විශේෂයෙන්ම කියන්න කැමතියි ප්‍රංශ විෂය තෝරා ගැනීමේදී ඔවැනි විශේෂ අවස්ථා රැකියා අවස්ථා වැනි පශ්චාත් උපාධි හැදෑරීමට ඒ වගේම උපාධි මට්ටමේ පාඨමාලා හැදෑරීම සඳහා පවා විදේශ ශිෂ්‍යත්ව ලබා ශිෂ්‍යයන් පිට වී යනවා පැමිණ අපේ රටට ඉතාම වටිනා පුරවැසියන් බිහි වෙනවා කියලා ස්තුතියි ජපන් භාෂාව නූතන භාෂා අධ්‍යන අංශයේ තියෙන ප්‍රධාන භාෂා 6 අතරේ තියෙන ප්‍රධාන භාෂාවක් කැලණි විශ්වවිද්‍යාලයේ ජපන් භාෂාව ඉගෙනවීම ආරම්භ කළේ මීට වසර අවුරුදු 40කට විතර පමණ විතර පෙර 1977 විතර ඊට පස්සේ 2014දී අපි විශේෂවේදී උපාධියක් සඳහා ජපන් භාෂාව හඳුන්වා දෙනු ලැබුවා 2019 වසරේදී පශ්චාත් උපාධිය සඳහා ජපන් භාෂා විශේෂ පශ්චාත් උපාධි පාඨමාලාවක් හඳුන්වා දෙලා තිබෙනවා එතන මේ සාමාන්‍යයෙන් ජපන් භාෂාව හැදෑරීම සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වාර්ෂිකව 50ක් පමණ ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයට කැලණි විශ්වවිද්‍යාලයට පැමිණෙනවා ඒ අතරින් ශිෂ්‍යයන් 20ක විතර ප්‍රමාණයක් විශේෂවේදී උපාධි පාඨමාලාව හදාරනු ලබනවා විශේෂයෙන්ම ජපන් භාෂාව කියලා කියන්නේ අනිත් ලෝකයේ භාෂා අතර තියෙන ජනප්‍රිය භාෂාවක් විදේශ භාෂා හදාරන ශිෂ්‍යයන් අතර ඉතාම ජනප්‍රිය භාෂාවක් මෙම විෂය හැදෑරීම තුළින් ශිෂ්‍යයන්ට විශේෂයෙන්ම ලැබෙන වාසි කීපයක් තියෙනවා එකක් තමයි ප්‍රධාන වශයෙන්ම විශාල ශිෂ්‍යත්ව ප්‍රමාණයක් අපට ලැබෙනවා වාර්ෂිකව උසස් අධ්‍යාපනය සඳහා ඒ වගේම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගැනීම අතරතුරේදී පවා ජපානයට ගිහිල්ලා අධ්‍යාපනය ලබන අවස්ථාව විදේශ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තමයි පළවෙනිම කාරණය ඊට අමතරව ජපන් භාෂාව විෂයක් විදිහට හදාරපු ශිෂ්‍යයන් විශාල වැඩි විශාල වැටුපකට අද සමාජයේ විශේෂයෙන්ම ලංකාව සහ ජපානය ඇතුළත ඉල්ලුමක් තියෙනවා ප්‍රධානම රැකියා අවස්ථා අතර ප්‍රධානම වෙන එකක් තමයි සංචාර කර්මාන්තය ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය වගේ ස්ථානවල රැකියා අපේ ශිෂ්‍යයන් විශාල වශයෙන් ඉල්ලුමක් තියෙනවා ඒ නිසා මෙම විෂය හැදෑරීම තුළින් මම හිතන්නේ අද වෙනකොට අපි විසින් يعني හදපු ශිෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් හොඳ ආර්ථික වාසි ආර්ථික මට්ටමින් හොඳ තත්වයකට ඇවිල්ලා තියෙන ශිෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව විශේෂයෙන්ම ජපන් භාෂාව හොඳට විවිසේ මේ සංස්කෘතික වශයෙන් අපි විශාල දැනුමක් ශිෂ්‍යයන්ට ලබා දෙනවා භාෂාවට අමතරව එම දැනුම හේතු කරගෙන ඒගොල්ලන්ට ඉතාම හොඳ ඉල්ලුමක් සහ හොඳ පිළිගැනීමක් ජපන් සමාජය තුළ ලැබෙනවා ඉතා ඉක්මනින් මේ සමාජයත් සමග හුරු වෙලා කටයුතු කිරීමට සාර්ථකව කටයුතු කිරීමට හැකියාව අපේ ශිෂ්‍යයන්ට ලැබෙනවා නිසා මේ ජපන් භාෂා අධ්‍යන අංශය ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ අපි හදන ශිෂ්‍යයන් අපෙන් අවුට් වෙන ශිෂ්‍යයන් අපෙන් සමග ඉගෙන ගන්න ශිෂ්‍යයන්ගේ අනාගතය ආර්ථික වශයෙන් හොඳ
අධ්‍යවසයන් වශයෙන්ුත් සාර්ථක පුද්ගලයන් බවට පත් කිරීමයි. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අපට ඉන්නවා ගුරුවරු ජපන් පදනමින් ජපන් ජාතික ආචාර්යවරියක් පැමිණෙනවා. ඊට අමතරව PhD උපාධි ලබාගත් ආචාර්යවරුන් 3 දෙනෙක් දැනට සේවයේ යෙදෙනවා. ඊට අමතරව ඉතාමත් හොඳ දක්ෂ මේ අපේම ශිෂ්‍යයින්ට අපි අවස්ථාව දෙනවා මෙම ආයතනයේ අපිත් සමග වැඩ කටයුතු කිරීමට. නූතන භාෂා අධ්‍යනාංශයේ ජපන් භාෂා ඒකකය ඇත්තටම ලංකාවේ ජපන් භාෂා අධ්‍යාපනය කියලා කියන කාරණාවෙදී ඉතාමත් විශාල සේවයක් ඉෂ්ට සිද්ධ කරනවා විශේෂයෙන්ම අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ සඳහා විශේෂ නිර්දේශ ආදී දේවල් කටයුතු සඳහා අපේ ආචාර්යවරුන් සම්බන්ධ වෙලා තියෙන ප්‍රධාන වශයෙන් ඊට අමතරව දැනට අපොස උසස් පෙළ සාමාන්‍ය පෙළ සඳහා නිර්දේශිත ග්‍රන්ථ සියල්ලක්ම වාගේ කලණේ විශ්වවිද්‍යාලයේ විසින් කලණේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් මුල් වෙලා හදලා තියෙන මේ ලියලා තියෙන පොත් තමයි දැනට භාවිත කරන්නේ විශාල වශයෙන්ම ලංකාව පුරා ශිෂ්‍යයන් පිළිබඳව සලකා බලමින් සම්මන්ත්‍රණ එවැගේම සම්මන්ත්‍රණ වලටත් වඩා සංස්කෘතික ප්‍රදර්ශන සහ සංස්කෘතික දැනුම ලබා දීම කියන කාර්යාවේදී අපේ අධ්‍යනාංශය විශේෂයෙන්ම අපේ ජපන් භාෂා ඒකකයේ ආචාර්යවරුන් විශේෂ සැලකිල්ලක් දක්වමින් කටයුතු කරනවා විශාල සංස්කෘතික ප්‍රදර්ශන එවැගේම වැඩසටහන් ශිෂ්‍යයන් සමග සම්බන්ධ කරගෙන කිරීම අපි විශාල වශයෙන් සංවිධානය කරනු ලබනවා ඊට අමතරව අපි පාසල් ගුරුවරුන් විශේෂයෙන්ම විෂය නිර්දේශවල යම් යම් අඩුපාඩු හෝ විෂය නිර්දේශවල යම් යම් වෙනස්කම් ඇති වෙන අවස්ථාවලදී එම විෂය නිර්දේශ පිළිබඳව විමර්ශනාත්මකව සලකා බැලීම සහ විශේෂයෙන්ම පාසල් ගුරුවරුන් එම නව විෂය කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීම පුහුණු කිරීම ආදී කටයුතුත් විශාල වශයෙන් අපි සම්බන්ධ වෙලා කටයුතු කරනවා ඒ වගේම වාර්ෂිකව අපි අපේ ශිෂ්‍යයන්ට ජපන් භාෂාව අධාරණ ශිෂ්‍යයන් කුමන ආකාරයේ රැකියා තෝරා ගත යුතුද නැත්නම් ඒ අයගේ රැකියා වෙළඳපොළ හඳුන්වා දීම කියලා කෙනෙක් වාර්ෂිකව කරනවා අපොස සාමාන්‍ය පෙළ විෂය විද්‍යාලයට ජපන් භාෂාව ආදාන ශිෂ්‍යයින් වාර්ෂිකව අපි ගෙනල්ලා සංස්කෘතික ප්‍රදර්ශන ආදී සංවිධානය කරලා උන්ට විශේෂයෙන්ම භාෂා දැනුමටත් වඩා ජපන් සංස්කෘතිය හුරු කරවීම සඳහා ඒ අත්දැකීම ලබා දීමට අපිට හැකි හැම අයුරින්ම උත්සාහ කරනවා කොරියන් භාෂා ඒකකය ගැන පොඩි විස්තරයක් කළොත් එහෙම නූතන භාෂා අධ්‍යනාංශයේ ප්‍රධාන විෂයන් 6න් එකක් විදිහට අපිට කොරියන් භාෂාව සම්බන්ධව කොරියන් භාෂා ඒකකය හඳුන්වන්න පුළුවන්. කොරියන් භාෂාව කැලණි විශ්වවිද්‍යාලය තුල මුලින්ම අධ්‍යයන කටයුතු ආරම්භ වෙන්නේ 1997 වර්ෂයේ සහතික පත්‍ර පාඨමාලාවක් විදිහට. ඊට පස්සේ 1998 වෙනකොට තෝරා ගැනීම එහෙම නැත්නම් ඔක්සලරි පාඨමාලාවක් විදිහට ශිෂ්‍යයන් තෝරා ගන්න යෙදෙන විෂය ඒකකයක් විදිහට 98 වර්ෂය හඳුන්වා දෙනවා. ඒත් එක්කම ඊට පස්සේ 2004 වර්ෂය වෙන විට අපේ සාමාන්‍ය වේදී උපාධි පාඨමාලාවට කොරියන් භාෂා විෂයක් විදිහට ප්‍රධාන විෂයක් විදිහට හඳුන්වලා දෙනවා. ඒත් එක්ක සිසුන් විශාල ප්‍රමාණයක් අපේ කොරියන් භාෂාව හැදෑරීමට ප්‍රධාන විෂයක් විදිහට කොරියන් භාෂාව හදාරන්න අපේ අධ්‍යනාංශය වෙත පැමිණෙනවා. ඒත් එක්කම කොරියානු රජයේ විශේෂ මැදිහත් වීමත් එක්ක අපිට ශිෂ්‍යයින් අපේ අධ්‍යයන කාල සීමාව තුළ කොරියාවට කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව කොරියාවට ගිහිල්ලා කොරියන් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබා දෙනවා. විශේෂයෙන්ම ඊට අමතරව අපිට කොරියන් භාෂාව සම්බන්ධව කොරියාවෙන් අපිට ගුරුවරු ලැබිලා ඉන්නවා කොරියන් තානාපති කාර්යාලය සහ කොයික ආයතනය හරහා විශේෂයෙන් විශ්වවිද්‍යාලයෙන් සෑහෙන අපිට ඒක සඳහා උදව්වක් සපයනවා. ඒත් එක්ක සිසුන්ගේ ගොඩක් කොරියන් භාෂාව ප්‍රායෝගිකව කොහොමද අපි බාහිර ලෝකයේ එක්ක භාවිතා කරන්න කියන එක සම්බන්ධව දැඩි අවබෝධයක් ශිෂ්‍යයන්ට ලබා දෙනවා. ඒත් එක්කම ශිෂ්‍ය ක්‍රියාකාරකම් විදිහට කොරියන් භාෂා ඒකකය තුළ අපි කොරියන් භාෂා කතික තරඟ ඊළඟට කොරියන් භාෂාව සම්බන්ධව නැත්නම් කොරියාව සම්බන්ධව විවිධ තමන්ට නිබන්ධන මොනවායි පත්‍රිකා ඉදිරිපත් කරන්න අවස්ථාව ශිෂ්‍යයන්ට ලබා දෙනවා.
ඊට අමතරව කොරියන් තානාපති කාර්යාලය සහ වෙනත් කොරියන් ආයතන සමග ඇති වෙනත් ඒගොල්ලන් විසින් පවත්වනු ලබන වෙනත් උත්සව සඳහා අපේ ශිෂ්‍යයින්ව විශ්වවිද්‍යාල මට්ටමින් ඒ දේවල් වලට අපි සහභාගී කරනවා. ඒ විදිහට කොරියන් භාෂාව ප්‍රධාන විෂයක් විදිහට හදාරන අතරතුරම තවත් සමාජ විද්‍යාපීඨයේ හඳුන්වලා දීලා තියෙන විශේෂ වේදි පාඨමාලාවන් කීපයක් තියෙනවා ජාත්‍යන්තර අධ්‍යයනය සහ සංචාරක ව්‍යාපාරය සම්බන්ධව ඒ වගේ ශිෂ්‍යයනුත් අපේ අධ්‍යයනාංශයේ ප්‍රධාන විෂයක් විදිහට කොරියන් භාෂාව හදාරනවා ඒ විදිහට අපි ශිෂ්‍යයන්ට කොරියන් භාෂාව සම්බන්ධව කොරියාව සම්බන්ධව දැනුම දෙන අතරතුරම අපිට විශේෂ අවස්ථාවක් විදිහට 2018 මේ වර්ෂයේ හඳුන්වන්න පුළුවන් කොරියන් භාෂාව විශේෂ වේදි පාඨමාලාව අපි මුලින්ම පටන් ගන්නවා මේ 2008 වර්ෂයේදී ශිෂ්‍යයින් 19 දෙනෙක් අපි මුලින්ම තෝරගන්නවා කොරියන් භාෂා විශේෂ වේදි පාඨමාලාව සඳහා. එතකොට කොරියන් භාෂාවට අමතරව කොරියන් අධ්‍යයනය සම්බන්ධ කොරියන් ස්ටඩීස් කියන එක සම්බන්ධව අපි දිගින් දිගටම භාෂාවට අමතරව කොරියාව තුළ කොරියාවේ ආර්ථිකය සමාජය දේශපාලනය ඒ සම්බන්ධව යම්කිසි අවබෝධයක් ශිෂ්‍යයන්ට ලබා දෙන විශේෂ වේදි පාඨමාලාව හරහා සාමාන්‍ය වේදි පාඨමාලාවෙදී බලාපොරොත්තු වෙන කොරියන් භාෂා දැනුම කතනය ලිවීම සබන් දීම කියවීම ඒ මූලික කරුණු මූලික කරගෙන තමයි සාමාන්‍ය වේදි පාඨමාලාව සම්පූර්ණ වෙලා තියෙන්නේ විශේෂ වේදි පාඨමාලාව එතනින් ඔබට ගිහිල්ලා සංස්කෘතිය ඉතිහාසය සමාජය දේශපාලන ආර්ථිකය සියලු දේවල් ආවරණය වෙන පරිදි විෂයමාලාව සකස් කරලා තියෙනවා සහ ශිෂුන් ශිෂ්‍යයින්ට විශේෂ වේදි පාඨමාලාව හදාරලා වෙනත් කොරියන් භාෂාව භාවිත කරන ගමන් වෙනත් අංශවල යොමු වෙන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා ඊට අමතරව අපේ BA ඩිග්‍රී එක එහෙම නැත්නම් සාමාන්‍ය වේදි පාඨමාලාව හෝ විශේෂ වේදි පාඨමාලාව හදාරලා විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙන අයට අපිට අවස්ථාව ලබා දීලා තියෙනවා කොරියානු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විශේෂ උපාධි පාඨමාලාවලට පශ්චාත් උපාධි පාඨමාලාවලට ශිෂ්‍යයන්ව කොරියාවට යොමු කරන්න හැකියාව තියෙනවා ඒක අපි දීර්ඝ කාලීනව ශිෂ්‍යයන් විශේෂයෙන් ශිෂ්‍යයන් එක් ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යයන් දෙදෙනෙක් වගේ මේ වෙනකොට අපි හැම අවුරුද්දෙම පශ්චාත් උපාධි පාඨමාලාව සඳහා කොරියාවට යොමු කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට කොරියන් භාෂාව සම්බන්ධව දැනට ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල අතරින් කැලණි විශ්වවිද්‍යාලයේ පමණයි නූතන භාෂාංශයේ පමණයි කොරියන් භාෂාව අපිට විධිමත් විදිහට ඉගෙනගෙන උපාධිය දක්වා යන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඉතින් ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා තව තවත් මේ විෂය මාලා වැඩි දියුණු කරලා ශිෂ්‍යයන්ට ඇත්තටම එළියේ ලෝකයේත් එක්ක කොහොමද අපි විශ්වවිද්‍යාලයෙන් එළියට ගියායින් පස්සේ වෙනම ලෝකයකට ගියා කියලා නොදැනෙන විදිහට විශ්වවිද්‍යාලය තුල ඉන්න ගමන්ම එළියේ ලෝකේ මොකක්ද වෙන්නේ කියන එක භාෂාව අපි ඉගෙනගෙන කොහොමද ඒක භාවිතා කරන්නේ මොන විදිහට අපි භාවිතා කළේ යුත්තේ එළියේ තියෙන වෙනත් ආයතන එහෙම නැත්නම් කර්මාන්ත හෝ ඒ වගේ මොන වගේ ක්‍රමවේදයක්ද පැවතින්නේ කියන එක යම් ශිෂ්‍යයන්ට යම් අවබෝධයක් ලබා ගන්න හොඳ අවස්ථාවක් ලබා දීලා තියෙනවා මේ විශේෂ වේදි පාඨමාලාව හරහා සහ සාමාන්‍ය වේදි පාඨමාලාව හරහා ඊට අමතරව අපේ බාහිර ශිෂ්‍යයින් සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පීඨය හරහා කොරියන් භාෂාව බාහිර ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා දැනට ඒ කටයුතු කරගෙන යනවා විෂයමාලා සකස් කරලා ඉදිරියේදී අපි මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්ද වෙනකොට කොරියන් භාෂාව බාහිර උපාධියේ එක ප්‍රධාන විෂයක් විදිහට හදාරන්නත් අවස්ථාව ගොඩක් දුරට ලැබෙයි කියලා විශ්වාස කරනවා. ලංකා විශ්වවිද්‍යාල අතරින් තිබෙන සියලු විශ්වවිද්‍යාල අතර පළමු වෙනි ස්ථානය ගන්නේ හැටි විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයනංශය භාෂා අධ්‍යයනය ගැන අපි කතා කරනකොට මෙහිදී ජර්මන් භාෂා අධ්‍යයනයක කියන ඉතාමත් පැරණි එකක් වෙනවා. නමුත් එක්තරා කාලයක් තිබුණ ජර්මන් භාෂා මේ විශ්වවිද්‍යාලයේ ඉගෙනීමට හැකියාවක් නොතිබී කාලයක් ඒ තමයි 1985 සිට 1994 දක්වා මේ කාලය තුළ ගුරුවරුන් නොසිටීම නිසා ජර්මන් භාෂා ඒකකයේ හැදීමක් සිදු වුණා හැදෑරීමක් සිදු වුණා ඉන්පසු මම අධ්‍යයන කටයුතු නිමා කරලා ජර්මනියේ පශ්චාත් ඉප්ලෝමාවක් ලබා ගත්තා ජර්මන් ඉගෙනීම පිළිබඳව ඉන්පසු මම මේ විශ්වවිද්‍යාලයට ඉගෙනීමට පැමිණියා අධ්‍යාපන කටකාචාර්යවරියක් හැටියට එතනින් තමයි ජර්මන් භාෂා ඒකකය නැවතත් ආරම්භ වුණේ ඒ කියන්නේ 1994 දී ඉන්පසු ළමයි 7 දෙනෙක්ගෙන් පටන් ගත්ත මේ ඒකකය දෙවෙනි අවුරුද්දේකට ළමයි 36ක් හිටියා තුන්වෙනි අවුරුද්දේකට ළමයි 40 ගණනක් හිටියා ඔය විදිහට වර්ධනය වෙලා දැනට එක් වසරකට අපිට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 ගණනක් පමණ සිටිනවා මුළු ශිෂ්‍ය සංඛ්‍යාව ගත්තොත් සාමාන්‍යයෙන් 450ක් වගේ සිටිනවා
කාලයේ ඇතරම තිබුණේ සහතික පත්‍ර පාඨමාලාව සහ සාමාන්‍ය වේදී උපාධිය සඳහා විෂයක් හැටියට පමණයි ජර්මන් භාෂාව. නමුත් 2001 දී මම පශ්චාත් උපාධිය කියන්නේ PhD උපාධිය ලබා ගැනීමෙන් පසු එතකොට ඒ වෙනකොට මහාචාර්ය අසෝක දසොයිසත් අපේ අංශයේ පූර්ණ කාලීනව ස්ථිර ආචාර්යවරයෙක් හැටියට සේවය සඳහා පැමිණ සිටියා. ඒ කාලේ සිටන් තමයි 2001 දී තමයි අපි ඇත්තටම විශේෂ වේදී උපාධි පාඨමාලාව ආරම්භ කළේ. දැනට අවුරුදු 21ක් පමණ අපි විශේෂ වේදී උපාධි හදාරපු ශිෂ්‍යාවන් රටට දායාද කරලා දීලා තියෙනවා. ඒ සමගම ජර්මන් සාමාන්‍ය වේදී උපාධි විෂයක් හැටියට හදාරන සිසුන් අවුරුද්දකට 40ක් 50ක් වගේ මේ විශ්වවිද්‍යාලයෙන් පිට වෙනවා. ජර්මන් භාෂාව ගැන කියන්න තියෙන්නේ ගොඩාක් දුරට සිංහල භාෂිකයන්ට ඉගෙන ගැනීමට ඉතා පහසු භාෂාවක්. අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉතාමත් උනන්දුවෙන් මේ භාෂාව ඉගෙන ගන්නවා. නවීන ක්‍රමවේදයන් අපි භාවිත කරනවා. අපේ විශ්වවිද්‍යාලයෙන්ම පිටවන උපාධි ලබාගත් ආචාර්යවරුන් ආචාර්යවරියන් තමයි මේ අංශයේ සේවය දීලා සිටින්නේ. ජර්මන් භාෂාව ඉගෙනීමේදී අපි භාෂා පමණක් නෙමෙයි සාහිත්‍ය, රටේ ජීවන රටාව, ඉතිහාසය, භූගෝලය, ජීවන රටා මිනිස්සු ජීවත් වෙන හැටි හැමදේම අපි උගන්වනවා. ඉතින් මේ රටේ භාෂාව ඉගෙනගෙන ජර්මනියට හෝ ජර්මන් කතා කරන වෙනත් රටකට ගියහම ඉතාමත් හොඳින් මේ රටේ කටයුතු කරගැනීමේ හැකියාව ලැබෙනවා. මුළු සංස්කෘතිය පිළිබඳ මනාව අවබෝධයක් ලබා දෙන නිසා. ඒකම නවීන ක්‍රමවේදයන් අපි භාවිත කරනවා. අන්තර්ජාල පහසුකම් ලබාගෙන මේ මගින් ඉගෙනීමේ ක්‍රම හුඟක් භාවිත කරනවා. අනිත් එක අපි ආචාර්යවරුන් මමත් මහාචාර්ය අසිත සෙසරත් සරිස කණ්ඩායම් කරලා මෙලියට ඇරෙන්නට අනිත් ඉන්න ආචාර්ය මණ්ඩලය සියල්ලම සියලු දෙනාත් මේ විශ්වවිද්‍යාලයෙන් පිට වුණායයි. ඉතින් අපි බොහොම ආඩම්බරෙන් පවසනා ජර්මන් භාෂාව හැදෑරීම ශ්‍රී ලාංකිකයන්ට ඉතාම පහසු භාෂාවක් බව. අපි විෂයන් හදාරලා ජර්මන් භාෂාව හදාරලා මෙහෙන් පිට වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගොඩාක් රැකියා අවස්ථා තිබෙනවා. හුඟ දෙනෙක් සංචාරක මාංශයේ රැකියාවලට යොමු වෙනවා. ඒකම විදේශ සේවාව මේ නියුක්ත වෙලා සිටිනා බොහෝ දෙනෙක්. තවත් විශාල පිරිසක් විදේශ රටවල විශේෂයෙන් ජර්මනියේ පශ්චාත් උපාධි සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ඉතා හොඳින් එහේ පශ්චාත් උපාධි කටයුතු නිම කළ නැවත ලංකාවට පැමිණිය අයත් ඉන්නවා. ඉතින් අපේ උපාධිය ලෝකෙ හැම තැනකම පිළිගන්නවා. ඉතින් එම නිසා බොහොම වටිනාකමක් ඒ සඳහා තිබෙනවා. ඒකම බැංකු ශාස්ත්‍රයේ දුන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නවා. ඕනෙම ශාස්ත්‍රයකට පුළුල් අවබෝධයක් ඇතුව සමාජය පිළිබඳ පුළුල් අවබෝධයක් ඇතුව පිට වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් කොටසක් තමයි අපේ ජර්මන් අධ්‍යයන ඒකකයෙන් පිටරම වෙන්නේ හැම වසරකම. ඒකම ශිෂ්‍යත්ව ලැබීමේ බොහොම මනා අවස්ථාවන් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබෙනවා. එකක් තමයි ජර්මන් ඇකඩමික් එක්ස්චේන්ජ් සර්විස් DAAD කියන ජර්මන් ජනරජය ජර්මන් රජයෙන් ලබා දෙන ශිෂ්‍යත්ව දෙකක් හැමතිස්සෙම හැම අවුරුද්දකම අපේ විශ්වවිද්‍යාලයට ලැබෙනවා. නමුත් දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටිය යුතුයි ඒ සඳහා. ඉතින් අයදුම් කරලා ඒ සඳහා මෙතෙක් කල අවුරුදු දැන් මම හිතන්නේ 25ක කාලයක් විතර මේ ශිෂ්‍යත්ව දෙකක් අපේ මේ විශ්වවිද්‍යාලයට හැම අවුරුද්දකම ලැබුණා. මාසයක් ජර්මනි විශ්වවිද්‍යාලයක ජර්මන් භාෂාව වැඩිදුර හැදෑරීමට ඒ සමගම ගෝයතේ ඉන්ස්ටිටියුට් ගෝයතේ ආයතනයේ කොළඹ තිබෙන එමගින් ශිෂ්‍යත්ව පිරිනමනවා අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට. එහි වැඩිදුර ජර්මන් භාෂාව හැදෑරීමට අවශ්‍ය නම් අඩු මුදලකින් සාමාන්‍ය ජනතාවට වඩා අඩු මුදලක් ගෙවලා භාෂාව හැදෑරීමට හැකියාව තිබෙනවා. අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමයි හුඟක් වෙලාවට ගෝයතේ ආයතනයෙන් ලබා දෙන ශිෂ්‍යත්වත් ඒ කියන්නේ හොඳම ශිෂ්‍යයාවට ලබා දෙන ශිෂ්‍යත්ව ලබාගෙන මේ ජර්මනියේ වැඩිදුර භාෂාව හැදෑරීමට යෑමට හැකියාව ලබා ගන්නෙ. එම ආයතනයේ උගන්වීමේ කටයුතුත් 90%ක්ම සිදු කරන්නේ අපේ විශ්වවිද්‍යාලයෙන් පිටවන උපාධිධාරීන් තමයි. නූතන භාෂා අධ්‍යයන අංශය පිහිටවා තියෙන්නේ 1967 පස්සේ කාලයක. එවකට නූතන භාෂා කියලා අපිට තිබුණේ ප්‍රංශ භාෂාව සහ රුසියන් භාෂාව පමණයි. ප්‍රංශ භාෂාව විෂයක් වශයෙන් උගන්වනවා. නමුත් රුසියන් භාෂාව තිබුණේ සහතික පත්‍ර පාඨමාලාවක් විදිහට. නමුත් 70 පස්සේ රුසියන් භාෂාවත් විෂයක් වශයෙන් මේ විශ්වවිද්‍යාලයේ පටන් අරගෙන තියෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මටත් අවස්ථාව ලැබුණා 1975 මේ විශ්වවිද්‍යාලයට පැමිණලා රුසියන් භාෂාව හදාරන්න. එතකොට රුසියන් භාෂාව පටන් ගැනීම තියෙන්නේ 1970 ඉඳලා. නමුත් විශේෂ විදි පාඨමාලාවක් පටන් ගන්න 76.
එතෙක් තිබුණා සාමාන්‍ය වේදී පාඨමාලාව. මේ විශ්වවිද්‍යාලයේ පළමු වතාවට විශේෂ දී පාඨමාලාව හදාලා පිටවෙච්ච කෙනෙක් මම. ඒ උපාධිය ලබාපු කෙනෙක් 1979 දී. විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් මේසේ හදාලා තියෙනවා. සිසුන් 200 300 හිටියා මට මතකයි. ඒක දිගටම පවත්වාගෙන ආවා. නමුත් සෝවියට් දේශයේ බිඳ වැටීම සමග ආර්ථික ප්‍රවණතාවන් අනුව භාෂාවන් ඉගෙනීමත් වෙනස් වුණා. එතකොට මේක වරින් වරට මේ විශ්වවිද්‍යාලයේ සිද්ධ වුණු සිද්ධියක්. ලෝකේ ප්‍රධාන ආර්ථිකය බවට පත් වෙන රටේ භාෂාව ඉගෙන ගන්න තියෙන ප්‍රවණතාවය තමයි තියෙන්නේ. එතකොට ඒක වෙනස් වෙමින් ආවා ජපානයට ගියාම ආර්ථිකය ජපාන් භාෂාව ඉගෙන ගත්තා. ඊට පස්සේ ක්‍රමයෙන් දැන් චීනය දෙසට හැරිලා තියෙනවා. එතකොට චීනයේ චීන භාෂාව ඉගෙන ගන්න වැඩි ප්‍රවණතාවක් තියෙනවා. ඉතින් මේ වගේ එකක් තිබුණා වුණත් මේ භාෂාව සියල්ල ඉදිරියට ගමන් කළා. මේවා ඉගෙනීමේ කටයුතු ගිනිච්චා. නමුත් විශේෂ දිපාඨමාලාව රුසියානු භාෂා පිළිබඳ විශේෂ දිපාඨමාලාව වර්ෂ 4ක් විතර පැවතුණා 1976න් පස්සේ. ඊට පස්සේ ක්‍රමෙන් ඒක හැදෑරීමට පිරිස ඉදිරිපත් වුණේ නැහැ. නමුත් සාමාන්‍ය දිපාඨමාලාව දිගටම කරගෙන ආවා. ඉන්පසු මමත් මේ විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණේ 1995 ඉඳලා නමුත් කලුත් මම සේවය කළා. නමුත් ස්ථිර වශයෙන් සේවයට ආයේ 95 ඉඳලා එතැන් පටන් ගෙන ගිය වැඩපිළිවෙළ අනුව අපිට පුළුවන් වුණා 2007 දී පමණ නැවත විශේෂ දිපාඨමාලාව ආරම්භ කරගන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න. ඒ අනුව අපිට පුළුවන් වුණා විශේෂ දිපාඨමාලාව නැවත විශේෂ මාලාව සකස් කරලා ආරම්භ කරන්න. දැන් මේක දිගටම පවත්වාගෙන යනවා. දෙවරක් මේ විෂය මාලාව අපි සංශෝධනය කළා. අවසාන වතාවට 15 විදි සංශෝධනය කරපු එක තමයි දැන් අපි පවත්වාගෙන යන්නේ. විශේෂයෙන් අපි එතනදී සැලකිල්ලට ගත්තා යුරෝප රටවල්වල අනුගමනය කරන මේ භාෂාවන් ඉගෙනීම සම්බන්ධව අනුගමනය කරන ප්‍රතිපත්ති අනුව අපේ විෂය මාලාව හදාගන්න. ඉතින් ඒ අනුව තමයි දැන් අපි පවත්වන පාඨමාලාව සකස් කරලා තියෙන්නේ. ඉතින් අපි ඔය කියන කාලය වෙන විට අපිට ලොකු ප්‍රශ්න කීපයක් තිබුණා. මොකද සෝවියට් දේශය බිඳවැටුණ පස්සේ අපිට අවශ්‍ය පොතපත ලැබුණේ නැහැ. එතනින් පස්සේ පොත්පත් ළමයින්ට ඉගෙනීමට අවශ්‍ය කරන ශබ්දකෝෂ යනාදී කිසිවක් අපිට නොලැබී ගියා. ඒ අඩුව පුරවන්නට මට සිද්ධ වුණා ශබ්දකෝෂයක් නිෂ්පාදනය කරන්න. එතකොට එය 2014 දී මුද්‍රණය පිට වුණා. දැනට ඒක හැමතැනම හැම කඩයකම වගේ දකින්න පුළුවන් පොත් විකුණන කඩවල. ඊට අමතරව ශබ්ද රුසියානු ශබ්ද පද්ධති ඉගෙන ගැනීම සඳහා වීඩියෝ පාඨමාලාවක් හදලා තියෙනවා. ඒක දැනටත් මේ ළමයින්ට අතරපත් කරලා තියෙනවා ඉගෙන ගන්න. ඊට අමතරව පොත් ගණනාවක් අපි ලියලා තියෙනවා. රුසියානු භාෂා ප්‍රවේශය කියන පොත දැනට වෙළඳපොලේ තියෙනවා දකින්න. ඒක බොහෝ දිනකත් ඒ දැන් පාවිච්චි වෙන එකක්. එහි හුඟක් කරුණු අඩංගු ඇතුළත් කරලා සිංහලෙන් තේරුම් ගැනීමට තමයි හදලා තියෙන්නේ. මොකද අපි වෙනත් භාෂාවෙන් පැහැදිලි කර තරමටම සිසුන් ඉතා අපහසුතාවයකට පත් වුණු බව මම දකිනවා. අපි හිතනවා ඉංග්‍රීසියෙන් පැහැදිලි කරාම හරි කියලා. නමුත් බොහෝ විට පාසල්වලින් පැමිණෙන අයට ඉංග්‍රීසිත් බැරි සිංහලත් බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා අපි ඒක සිංහලෙන්ම ඉදිරිපත් කිරීම ලොකු උත්සාහයක් ගත්තා. නමුත් තියෙන අඩුවක් තමයි ඒ සිංහල වචනත් අපේ සිංහලෙන්ට තේරෙන්නේ නැති එක. නමුත් ඒක පරිහරණය කරනවා කියන එක දකින්න තියෙනවා. ඒකෙන් ඉගෙන ගන්නවා සිංහල වචනත් ඒ ආකාරයට. ඊට පස්සේ අපි මේ අධ්‍යනංශය කරන වැඩ කීපයක් තියෙන තවත් කියන්නේ විෂය රටේ ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු තමයි ඔය කියපු ඒවා. ඒට අමතරව තව අපි සම්බන්ධ වෙනවා ජාතික අධ්‍යාපන ආයතන හා සම්බන්ධ වෙලා 10 11 සහ 12 13 කියන පන්තිවලට අවශ්‍ය සියලුම ගුරුවක් පොත් කියන්නේ ටීචර්ස් ගයිඩ් කියන ඒවා හදලා අපි දීලා තියෙනවා. ඒවට අවශ්‍ය වැඩමුළු පවත්වනවා. ඒ වගේම අවශ්‍ය තැන්වලට පාසල්වලට පොත්පත් නිමිලෙත් අපි ලබා දෙනවා. මොකද මෙතෙක් කල් එහෙම ලැබුණේ නැහැ අපිට. රුසියාවෙන් තමයි අපිට වැඩිම පොත්පත් ලැබුණේ. ඒක ඒගොල්ලන්ගේ රටේ යම්කිසි ප්‍රශ්නයක් නිසා ඒක නැවතුණා. නමුත් ඒක නැවත ක්‍රමයෙන් අපිට දීමට ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට ශිෂ්‍යත්ව ලබා දීම දහස් ගණන් ශිෂ්‍යත්ව ලබා දුන්නු රටක් අපිට. නමුත් ඒ දේශපාලනික අර්බුදයෙන් පස්සේ ඒවා නැවතුණා. නමුත් ඒ අර්බුදය තියෙද්දිත් අපිට අවුරුද්දකට 50ක් දීලා තියෙනවා ශිෂ්‍යත්ව. ඒ
edi lati ini rata tama, namun tapi wisudyaale wasen, apit eit nawa edi lati ina emmi patmala hadaran hatra dene kuta wastawala badimin tuna dan dia nawa dia apit sisin, atau ini kawan wastawala badilati ina kelikalan patmala hadaran, itu ida amatur apit guru ntar naika wastawala kehipet tunu simposium bagi wata arah ini kalau tuh, apit ya nene tiket pawa dunia mang hatra watawak itu beri gih lati nene di tebar sahaba gini, tamat tapi ini kate tulis dino, ini ida amatur apa nirantar emar si anu sanskriti madhyastha ane sangdhana karna bana sahitya usaha, walaupun nitar ma api ya nene ma tebar sahaba gini, na kian visiya pravadan kate tulis di mulai di ma apit pasal tuh nih bahu atalos tak kek deka. Namun tapi sambanduna palat adhyapana matyansa kevalanda kiyala dannala deng palat wasen gattam wayam palat saha sabaragama palat deke loku vyaptiyak thiyena me kohoma hari thibunata wada pasal 15kata asanna pramanayaka bhasha igenimata katayutu karala thiyenawa ewaye attawasen igenimata wala innet api igena gattu shishyo ithin e ayeth ekak api nirantara sambandha ena e sisun Bahwa itu dengan ini ayat ini pautan, karena api atenan sim pautan, sanskriti ke ulilah walulah di, ini sesuatu sahabagi, una bahagia udah, miau udah, tekat itu kalau dengan sahabagi, mata api awas sekat itu salah salah tiye, namun kalau warsi kau ini karena hemat ini di mana, ekaknya apa sih, rujukan bahasa ekat, sahena daya katya, kita lah badin, no, pulangnya kare itu. Matematikai dah dahatunya warga di api pada salan usaha itu antar jati ke sanskriti ke ulilah ke di silam api bahasa agama silam itu adalah bidisi kyo ya ayatan orang api itu adalah sahaba guna experimental analysis kianya evisya ke di bahasa n sabda guna parisan pautan puluang tu yang pramana kita api evisya di lama itu kerana namu itu dah ekas Singhala bisa ikan-ikan, Singhala ini ikan-ikan ni, ada tanah ikan api, dengan puluang keran orang ini peti, maka tu Singhala bahasa awe, berbeza peti, tanah hadaran ne, itu ikan di, mungkin paling ni ada ke mana Singhala bahasa awe sabda pada tiye sora, walatiti in triangle lek, api hitala angin ikan tanah ni dapat kuat tiye ni api lagi. Eh mana ni? Mungkin ikan api hatra dene gigi dat upaya kerja ni mungkin headu ba, kerana ini dat manual erakan, komputer aksen yang hadagan pula, una nirmana kerja pula, una triangle, ikan dekam matal hari satu tal lebana, mukodah winat bahasa alih waktu ke sanksar ni kalau make itu samipo yana nisa, tu tapi itu awal waktu ke sattya kap bawa bahagian kerja pula, aduh moga ane siap. Ekor siapa dengan kuat sahaba agila itu turut datang, ekor tu kalau hadaga tu, saya ni kau kerana kulo. Jadi, ini lagi dia ulur dia lah. Ini tiket mana yang lama itu dina mesti sente kena night. Bahasa kena tu, bohoma ayat dengan itu semua. Apikian puluang UNESCO ayat ini ha sambanda ayat ini tu na pahalu ke teri pemanya. Ini ayat ini pahalu ini tu na wibidah kari reki awasta. Eka mungkin dah ni na, eka internet kita gian balan pulang, eka yang illah na warcik awal bandwa gani malat. Tuh dah ini amatur awal dah, veland khati tu kerana diparsik ratol deka atar susiawa sah. Sri Lanka, mungkin di, atasnya tipi ni bandar loko veland pulak tienni, tuh negar sahaba gani pulang boh dani uta. Eh ini spadan khati tu, mai kakar sidan es turum, anai na khati tu valadi ilangat. Mihun katit itu rahsia ke sini deh na, ini ikapetta, dengan hancara garman te ikapetta. Ini amatur, apida keno dengan loki tamat ati wisayal sahitiya, kani ha sahagre bandu sahitiya ti nerusya usatu ikat tamat. Terus ini sahiti pariwatan ini mimin pertina aurudagita samane kuti hatak paman nirantre masih deh na, mada thari pudum itu na ikadekkan. Api ikat dekke, api ikat usaha tiapu kami pariwatan ikat apa itu tegi deh. Itulah itu mana hatra gana kapita gana kerla, aku ini ini prosid lekari inge kruti. Jadi ini bagi ikut sid dengan loko sejaya kita ni sid dengan ni. Ini amatur dengan yuda taksenya sambandu yuda budgulu awasyalati ina. Hamda polisiya bagi ini mat. Ini wedit katitulut awasyakaran paribartek awasyalati ina. Ini wedih itu vidhesi itu arthike vidhesi itu vidhakar itu budgulu tamangim. Rakyat awan mudah juga kan tienno, hebat tienno.
ඒක අනිත්යයට රැකියාව බිහි කරලා තියෙනවා. මම දන්නවා මේ ළඟ තියෙනවා තී කර්මස්ථාල අපි හිටවල තියෙනවා එක්කෙනෙක් ඒක සිය ගණනක් වැඩ කරනවා. එතකොට ඒ අනුන්ට රැකියාව අවස්ථා සපයා දීමත් කරන අය ඉන්නවා ඒ දිට ඒ සම්බන්ධතාව ගොඩනගාගෙන. එතකොට එකක් නෙමෙයි මෙතන රාශියක්ම තියෙනවා. Lecturer in the departments of modern languages of the University of Tel Aviv. I am here because I don't know if you know we are going to start the BA program in Spanish, and I wanted to talk to you and let you know why it is a very good idea to take this language and which advantages it will give you if you study Spanish. So, firstly, Spanish is the second most widely spoken language in the world in terms of native speakers. Native speakers are people who have Spanish language as their mother tongue. But not only that, in terms of the total number of speakers, Spanish is the third language in the world. How many people speak it? So, we have 577 million people in the world speak it at some degree. From these, 480 million people are native speakers, Spanish native speakers. Then 75 million are second language speakers. This means they are bilingual, they speak other language and also Spanish. And 22 million people are students of Spanish. So this means that if you study Spanish, you will be able to communicate with so many people. Spanish is the third most studied language in the world. And you might be wondering where they speak Spanish. So Spanish is, has the status of official language in 20 countries. These countries are mostly in Central America and South America. All this is called Latin America. And so we have let's start in Spain because that's where the language originated. Spain, also we have Mexico, Guatemala, El Salvador, Honduras, Nicaragua, Costa Rica, Panama, Cuba, República Dominicana, Puerto Rico, Venezuela, Colombia, Ecuador, Peru, Bolivia, Chile, Paraguay, Uruguay, Argentina. Also in Africa we have Guinea Equatorial, and apart from these countries which have it as an official language, Spanish is also largely spoken in different places and territories. For example, in the United States, it's largely spoken by the Latino population and is the second language in the country after English. And it's also very, very much studied here. Apart from this, it's also spoken in the north of Africa and in some parts in Asia and Oceania. After this, what else? Yes, Spanish is official in many international organizations. For example, United Nations, European Union, African Union, Organization of American States, Interpol, CARICOM, many others. So if you study it, it will be very good because you can work in these organizations or you can collaborate with them, or there are many options. Apart from this, another interesting data is that Spanish is the third most commonly used language in the on the internet. So it accounts for 80% of all the content in the net. What else? What other advantages are there if you study Spanish? Well, firstly, I want to tell you that it's very easy. Spanish is a very easy language to learn because it's a phonetic language. That means that it is pronounced in the same way that it is written. And that makes it very easy. We use the Latin alphabet. This is the same as English alphabet. Only we only have one letter that is different. So this is also very good. Apart from that, if you study Spanish, this will help you to learn other languages later. Because Spanish comes from Latin, and there are many other languages, they are called Romance languages, that come from Latin.
and we can say that they are siblings, right? So these are French, Italian, Portuguese, Catalonian, Romanian. All these languages are very, very similar to the Spanish language. Apart from this, learning a language, in this case Spanish, will increase a lot your career prospects and your education. You can go and live abroad, you can study abroad, you can work abroad, you can just travel abroad, and knowing the language will help you not to travel not as a tourist but also as a native, and you will get access to many all the culture and many different things. There are it's very valuable to know a language, and employees who know languages are very valuable for not only international companies, which there are a lot in Sri Lanka, but also for local and national businesses if they want to grow and export the goods abroad, or if, for example, they work in the tourism sector. So it will be very good if you know language, because they will it will be very good for them to have you, because you will be able to communicate with people from different countries in their language, no? So that makes things a lot easier. Also, you could be a translator, a teacher. There are many different options depending on your likes and dislikes. And apart from this, we can also say, for example, that Hispanic culture is very popular nowadays. I say Hispanic culture, but you know that it's very diverse, because it's spoken in many different parts. So there are a lot of entertainment options. For example, there are movies, songs, books, other works of arts, and you will be able to have these to get access to these entertainment options in the original language. Everything will be available, right? So that's very good. Apart from this, I don't know, maybe just say that learning a language is very good for your brain. And I think that's all I wanted to say for now. Thank you so much for listening. I hope to see you in class. And muchas gracias y hasta luego.